මේ දිනවල අපි දැක්කා කාලගුණයේ හදිසි වෙනස් වීමක් තිබුණා. ඒ අනුව ඉතාම තද කුණාටු සහිත වැස්සක් අපට ලැබුණා. දැන් මේ වෙනකොට රටේ බොහොමයක් ප්‍රදේශවල අපි විශේෂයෙන් අඩුසැර විදුලි මාර්ගවලට ගස් කණු කඩා වැටිලා යම් යම් විදුලි සැපයීම සඳහා යථාර්ථත්වයට පත් කිරීම සඳහා යම් කාලයක් ගත වෙලා තියෙනවා. විශේෂයෙන් අපිට අපේ තියෙන කාර්ය මණ්ඩල අපි යොදවලා තියෙනවා. ඉතාමත් යහුසුලුව නමුත් විශේෂයෙන් ගම් වතුර වැනි තත්ත්වයන් සුත් ඒ වගේම අපි දන්නවා අපිට තියෙන අපි බොහොම සීමා සහිත ඉන්ධන ප්‍රමාණයක් අපට ලැබෙන්නේ ඒ එවන් තත්ත්වයක් යටතේ අපි උපරිම වශයෙන් කැප කරලා අපේ නිලධාරීන් විසින් ඒ ඒ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් විසින් ඒ සේවකයන් යොදවලා හැකි අවුරුින් ජනතාව අපහසුතාවයට පත් වෙච්ච ජනතාව ඒ අපහසුතාවෙන් අවම වන ආකාරයෙන් හැකි ඉක්මනින් ඉදිරි යටත්ත්ව වීමට පත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා හැබැයි මේ මැත්‍රිත් අපේ සම්ප්‍රේෂණ පද්ධතියේ යම් යම් කිසි විදියකින් සම්ප්‍රේෂණ පද්ධතියට බාධාවක් ඇති වෙලා නැහැ යම් විදියකින් විශේෂයෙන් අකුණු සැර වගේ දෙයක් ඇති වුණොත් එහෙම සම්ප්‍රේෂණ පද්ධතියේ යම් යම් සම්ප්‍රේෂණ විදුලි මාර්ගව විසන්දි වුණොත් අකුණු සැර වැඩිවීමකින් සම්ප්‍රේෂණ පද්ධතියේ සමතුලිතය පාත්තා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා යම් හේකින් සම්ප්‍රේෂණ පද්ධතිය කඩාවැටුණොත් ඒ කියන්නේ ටෝටල් ෆේලියර් එකක් වගේ එකක් වුණොත් එහෙම අපට පද්ධතිය පැහැදිලිවම හැකියකමින් යටත්ට පත් කිරීමට මේ වෙන විට ලොකු අභියෝගයකට ලක් වෙලා තියෙනවා විශේෂයෙන් අපේ ඔය ඕ සඳහා විශේෂයෙන් අපේ සම්ප්‍රේෂණ විදුලි පද්ධති නඩත්තු කරන ඉංජිනේරුවරු ඒ වගේම අපේ ජනනාංශයේ නිලධාරීන් සහ සේවකයනුත් ඒ වගේම මේ සියලුම කටයුතු මෙහෙවන්නේ පද්ධති පාලන අංශයෙන් සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ මේ වෙනකොට සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඇත්තටම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙක් නැහැ ඒක ආවරණය කරන කෙනෙක් ඉන්නේ ආවරණය කරන ඈත ඒ කියන්නේ සමරල වැව විදුලි බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා සමරල සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා තමයි ඒ ආවරණ කටයුතු කරන්නේ. ඒ වගේම ප්‍රධාන ඉංජිනේරුවරයෙකුත් ප්‍රධාන ඉංජිනේරුවරු 4 දෙනෙක් ඉන්න ඕන තැන. දැන් මේ වෙනකොට ඉන්නේ ඉංජිනේරුවරු 3 දෙනයි. යම් හේකින් පද්ධතිය කඩා වැටුනොත් පද්ධතිය සම්පූර්ණ ටෝටල් ෆේලියර් එකක් ගියොත් එහෙම මේ සිස්ටම් එක රිස්ටෝර් කරගන්න ඕන. පද්ධතිය නැවත එතනට පත් කරන්න ගියාම ඒ පද්ධතිය ඒ පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ඉංජිනේරුවරයත් මේ වෙනකොට පද්ධති පාලන අංශයේ නැහැ. දෙන්නම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාත් පද්ධති පාලන අංශයේ ඒ පද්ධති යථාර්ථත්වයට පත් කරන ප්‍රධාන ඉංජිනේරුවරයාත් දෙන්නම මේ වෙනකොට අපේ සාමාන්‍ය අධිකාරීතුමාගේ කාර්යාලයේ ඇත්තනම කිසිම කාර්යභාරයක් නැතුව නිකරුණේ ඔහුට වැටුප් දෙමින් අර ස්ථානයට යවන්නේ නැතුව තමන්ගේ පද්ධති පාලන අංශයට යවන්නේ නැතුව තියාගෙන ඉන්නවා ඒ වගේම මෙහෙයුම් කරන ඉංජිනේරුවන් 12 දෙනෙක් ඉන්න ඕන තැන ඒ කියන්නේ ෂිෆ්ට් එකට වාර සේවාව යටතේ වැඩ කරන්න ඕන ඉංජිනේරුවන් 12ක් ඉන්න තැන මේ වෙනකොට 8 දෙනා ඉන්නේ 8 දෙනෙකුනුත් දෙන්නෙක් දැනට රැකියාව හැර යාමට සූදානම් වෙනවා එතකොට ඉතුරු ඉන්නේ 6 දෙනායි 6 දෙනාගෙනුත් අත්දැකීම් ලත්ින් ඉංජිනේරුවන් ඉන්නේ 3 දෙනා අනිත් 3 දෙනාම අවුරුදු දෙකකට වඩා අත්දැකීම් අනිත් 3 ඉංජිනේරුවන් 3 දෙනාම අත්දැකීම් අවුරුදු 3කට වඩා අඩු ඉංජිනේරුවන් ප්‍රමාණයක් ඉන්නේ එතකොට දැන් යම් හේයකින් පද්ධති කඩා වැටුනොත් එහෙම පද්ධතිය නැවත යටත් අපපත් කිරීම ඉතාමත් අභියෝගාත්මක වෙනවා මේ විශේෂයෙන් මේ අත්දැකීම් ලත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා නැතිකමත් ඒ වගේම වාර සේවා කටයුතු සඳහා ඉන්න ඉංජිනේරුවන්ගේ 3 දෙනෙක්ම අත්දැකීම් වලින් අඩු අවුරුදු 3කට වඩා අඩු අත්දැකීම් තියෙන ඉංජිනේරුවන් වීමත් කටයුතු කරගෙන ඒ වගේම මේ අවුරුද්දේ අවසානයේ නැවත මේ පුරප්පාඩු පිරීම සඳහා යම් ඉංජිනේරුවන් කිහිප දෙනෙක් පද්ධති පාලන අංශයට යොමු කරලා තියෙනවා හැබැයි ඔවුන්ගෙනුත් සේවාව ලබා ගන්න වෙන්නේ ඔවුන් පුහුණු කිරීමෙන් අවසානයේ හැබැයි දැන් මේ ඉංජිනේරුවන් ඒ කියන්නේ ස්ථාන මාරුවීම් යටතේ පද්ධති පාලන අංශයේ වෙත යොමු කරන ඉංජිනේරුවන් උනත් පුහුණු කිරීම සඳහා ඇත්තට මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සහ මේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඉන්න ඕන දැන් ඒ කටයුත්තත් අඩාල වෙනවා ඒකෙන්ම මේ පද්ධතිය පවත්වාගෙන යෑම විශේෂයෙන් පද්ධතිය බිඳවැටෙන අවස්ථාවක පද්ධතිය නැවත රිස්ටෝර් කිරීම යටතට පත් කිරීම සඳහා ගතවන කාලය රිස්ටෝර් කිරීම අමාරු වෙන්න පුළුවන් ඒ සඳහා ගතවන කාලයත් ඉහළ අගයක් වෙන්න පුළුවන් මේ වෙනකොට ඒ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා සහ ප්‍රධාන ඉංජිනේරයාගේ කටයුතු නිසා ඔවුන් පද්ධතිය පැය 4කට 5කට වගේ පොඩි කාලයකින් සම්පූර්ණ පද්ධතිය යටත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරා නමුත් ඊට කලින් තිබුණේ පැය 6කට වඩා පැය 6ක් 7ක් වගේ කාලයක් ගත වුණා පද්ධතිය යථාර්ථත්වයට පත් කරන්න පද්ධතියේ අපිට ඇත්තම හොඳ පද්ධතියක් නෑ මොකද කාලීනව කාලීනව අප්ඩේට් වුණු කාලීනව අවශ්‍ය විදියට විදුලි මාර්ග තැනිලා
ඒවගේ විදුලි බලාගාරය ඇවිල්ලා හොඳ ස්ථායි මට්ටමින් පවත්වා ගන්න පුළුවන් විදුලි පද්ධතියක් අපිට නැහැ. ඒ හින්දා තියෙන පද්ධතිය පිළිබඳව හොඳ දැනුමක් තියෙන අධ්‍යක්ීම් තියෙන පළපුරුද්ද තියෙන නිලධාරීන් පද්ධති පාලනංශයේ සිටීම ඉතාමත් වැදගත් රටේ විදුලි තත්ත්වය පවත්වා ගැනීම සඳහා. දැන් මේ වෙනකොට අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සභාපතිවරයාට ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයට අපි පැහැදිලි කරලා කියා සිටියා. ඔවුන් කියනවා මේ නිලධාරීන් දෙදෙනා පද්ධති පාලනංශය වෙත යැවීමට කලින් තවත් පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලා කියනවා. ඇත්තටම මේ වෙනකොට අපි ඔය මේ පද්ධති පාලනංශයේ වැඩ කරපු මේ නිලධාරීන් දෙදෙනා ඇත්තටම මෙතනින් මේගොල්ලෝ ඉවත් කරේ තාවකාලිකව. අපි යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා මේ මීට කලින් අපේ විදුලි පනතේ තියෙන 43 වගන්තිය ඇතුළු තවත් කුඩා වගන්ති කිහිපයක් රජයේ විසින් බලහත්කාරයෙන් සංශෝධනය කරා. මොකද තරංකාරී මිල ගැනීම මිල ක්‍රමයේ යටතේ පද්ධතියට NCRE ගන්න තියෙන මේවක අර ෆීඩින් ටැරිෆ් ක්‍රමයට නැත්තම් කමිටුවක් හරහා මිල නියම කිරීමේ ක්‍රමවේදයට යන්න ගියාම ඒකට අපි විරුද්ධ වුණා. මොකද ඒකේ ජනතාවට මේ රටේ ජනතාවට තරංකාලී මිල ක්‍රමයේ යටතේ අඩු විදිමින් ගන්න තියෙන බලාගාර වැඩි විදිමට ගන්න යාම සම්බන්ධයෙන් අපි විරෝධය දක්වලා ඒ පනත පරාජය කරන්න උත්සාහ කරපු වෙලාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරලා ඒකම අපි ඒ සමගාමීව අපි වෘත්ති ක්‍රියාමාර්ග ගත්තා. ඒ වෙලාවේ ඒ ක්‍රියාමාර්ගයේ හේතු කොටගෙන තමයි මේ නිලධාරීන් දෙන්න අනිවාර්ය නිවාඩු යැව්වේ. හැබැයි අපි නඩුමගට ගියා. නඩුමග ගියාට පස්සේ සෙටල්මන්ට් ඇග්‍රීමන්ට් එකකට ආවා ඒගොල්ලෝ පාලන අධිකාරිය. ආවට දැන් සෙටල්මන්ට් ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ පරීක්ෂණ ඒ අවස්ථාවේ පරීක්ෂණයක් පැවැත්වුණා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල සුබදායි නම් මේ නිලධාරීන් දෙදෙනා නැවතත් පදිති පාලනංශය වෙත යොමු කරනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ ඒ වාර්තාව අපිට දැනගන්න ලැබෙන්නේ වාර්තාවේ කිසිම අහිතකර බලපෑමක් මේ නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් නැහැ. දැන් ඒගොල්ලෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ හමුණාට පස්සේ කියනවා මේ වාර්තාවේ තීරුම් ගන්න බෑ, මේ වාර්තාවේ ඒගොල්ලෝ නරකයි කියලාත් නැහැ, හොඳයි කියලාත් නැහැ ඇල්ලු. ඒ හින්දා තවත් පරීක්ෂණයක් පවත්වන්න යනවා. ඒක ඇත්තටම එහෙම කරන්න බෑ. ඒක ගරු අධිකරණය නොමග යවීමක්, අපහාස කිරීමක්. ඒකට එරෙහිව අපි නැවත අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක වෙනම කතාවක්. නමුත් රටේ විදුලිය විදුලි තත්ත්වය විදුලිය අඛණ්ඩව පවත්වා ගැනීමටත් ඒ වගේම යම් විදියකින් විදුලිය ඇනහිටියොත් එහෙම නැවත යටත්පත් කිරීමටත් වගකීම අපට පමණක් නෙවෙයි තියෙන්නේ, රජයටත් තියෙන්න ඕනේ. හැබැයි අපේ වගකීමක් අපට තියෙන හින්දා තමයි අපි මේ කතාව කියන්නේ. කරුණා කරලා ඒ නිලධාරීන් ඒ අවශ්‍ය ස්ථානට යවල ඉවරලා ඒ පුහුණු කටයුතු නිම කරලා අලුතෙන් ආපු නිලධාරීන් පුහුණු කරවලා ඒ වගේම ස්ථාන මාරුවීම් ලබාගෙන නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ නිලධාරීන් ලව්ව කරවල ඉවරලා ඒ ස්ථානයේ විශේෂයෙන් පද්ධති පාලන අංශය අත්දැකීම් ලත් නිලධාරීන්ගෙන් සමන්විත ස්ථානයක් බවට පත් කිරීමේ කළ යුතුයි කියන එක, හැකියාවෙන් කළ යුතුයි කියන එක තමයි මේ අවස්ථාවේ අපි අවධාරණය කරන්න. දැන් ඔබතුමාලා කිව්වා බෑ 8ක විදුලි කප්පාදුව කොහොමද යන්න වෙයි කියලා. මේ වෙනකොට ඒක අඩු වෙලාද නැත්නම් නැවත වතාවක් ඒ අවධානය අපිට තියනවද? පැය 8ක විදුලි කප්පාදුව කියන එක පැය 8ට වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඒ පිළිබඳව තියෙන අවධානය කිසිසේත්ම පහව ගිහිල්ලා නැහැ. දැන් අපි පැය 8ක විදුලි කප්පාදුවක් ගැන අපි කිව්වේ නැත්නම් ඊට වඩා වැඩි විදුලි කප්පාදුවක් ගැන කිව්වේ අපි 2022 වර්ෂයේ අපි දැක්කා මුලදී අපගොල්ලෝ හැමෝම අත්දැක්කා ඒ ගල් ලඟුරු නැතුව නෙවෙයි විදුලි කප්පාදුව ගියේ. ඒ ඉන්දර සපයා ගන්න බැරුව තමයි පැය ලොකු පැය ගානකට ඒ විදුලි කප්පාදුවකට ගියේ. එතකොට ගල් ලඟුරු අපිට අවශ්‍ය ප්‍රමාණයට තිබුණා. හැබැයි ඒ ගල් ලඟුරු ටික හරියවරෙම සැප්තැම්බර් මේ 2022 සැප්තැම්බර් 15 වෙනකොට හරියටම ඇටයක්වත් නැතුව ඉවර වුණා. එතෙන්දී අපි දැක්කා ඊළඟට 2023 වර්ෂය සඳහා අවශ්‍ය කරන ගල් ලඟුරු ගෙන අනිවාර්යයෙන්ම ගෙන ආ යුතුයි කියන එක කලට වෙලාවට. එහෙම නැති වුණත් වෙන්නේ ඒ ගල් ලඟුරු නොලැබී ගියොත් එහෙම වෙන්නේ අපට ඉන්ධනක් නැති වෙන්න පුළුවන්, ගල් ලඟුරුන් නැති වෙන්න පුළුවන්. 2022 මුල කාලයේ වෙච්ච අත්දැකීම් වලට වඩා බරපතල අත්දැකීම් අපට ලබන්න වෙයි කියලා තමයි අපි කලවර ජූලියක් ගැන කිව්වේ. ඉතින් දැන් ඒ අනතුරු නම් කිසියෙන් පහව ගිහිල්ලා නැහැ. මේ වෙලාවට මේ වෙනකොට රජය විසින් කරලා තියෙන්නේ අර ජනක යන්ත්‍ර තුනම වැඩ කරා නම් පැහැදිලියොම දෙසැම්බර් 31 ජනවාරි 1-2 වෙනකොට ඔය ගල් ලඟුරු ප්‍රමාණය ඉවර වෙලා බලාගාරයේ සම්පූර්ණ ජනක යන්ත්‍ර තුන නවත්තන්න වෙනවා. දැන් ඒක මොකද හේතුව? දැන් ඊළඟ නැව එන්න තියෙන්නේ 6 වෙනිදා ජනවාරි 6. ඒක ඊට පස්සේ ඇවිල්ලා ගොඩ බාලා ඉවරලා ගල් ලඟුරු ටික සම්පූර්ණයෙන් බලාගාරය වෙත ලැබෙන්නේ 11 වෙනිදා වෙනකොට. එතකොට දින 11ක් පරක් වීමක් තමයි දැනට තියෙන තත්ත්වය අනුව වෙන්නේ. එතකොට මේ 11 දක්වා මේගොල්ලෝ රටේ ජනතාව
ගේ බුද්ධියට නිගහ කරලා විල්ලා ගල්ලුංගුරු බලාගාරය 11 වෙනිදා වෙනකම්ම වැඩයි කියන එක පෙන්වන්න තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඒකට එක ජනකයක් නවත්තලා තියෙන ගල්ලුංගුරු ටික අර 11 වෙනිදා වෙනකම් පාවිච්චි කරලා ඒ ජනක යන්ත්‍ර දෙකක් විතරක් ගිගාවට් සමාන මෙගාවට් 300 ජනක යන්ත්‍ර දෙකක් විතරක් ක්‍රියාත්මක කිරීමට දැන් මේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව ඒක හොඳට තේරුම් ගනි. හැබැයි අනිවාර්යයෙන් මේ වෙනකොට මම දැක්ක නාදීවල සමහර ප්‍රකාශනිකුත් කරලා තිනවා මේ ගල්ලංගුරු බලාගාරයේ කැඩිලා තමයි නවත්තලා තියන්නේ. නෑ. එහෙම කිසිසේත්ම නෑ. හොඳින් කටයුතු හොඳින් විදුලි ජනනය කරපු බලාගාරයේ දෙවෙනි ජනක යන්ත්‍රය ඒක නවත්තලා තියෙන්නේ පැහැදිලිවම යම් කෙනෙකුගේ උවමනාවක් මතමයි. මොකද ඒ කිසිම හේතුවක් දක්වලා නෑ මේ ජනක යන්ත්‍රය නැවැත්වුවේ ඇයි කියන එක. ඊළඟට දැන් ඒ ජනක යන්ත්‍රය නැවැත්වීම තුලින් අපට ගිගාවොට් අවස 6.5ක් පද්ධතියට අහිමි වුණා. ඒ පද්ධතියට අහිමි වෙන ඒ 6.5 මේ වෙනකොට අපේ ජල විදුලි බලාගාර වලින් ලබා ගැනීම පවතිනවා. ඇත්තටම ඒක පුළුවන් වුණේ පැහැදිලිවම මේ පහුගිය දින කීපේ අපට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. පහුගිය සතිය ගත්තොත් දෛනිකව ගිගාවොට් අවස් 18ක විතර වගේ ජල ප්‍රමාණයක්. ඒ කියන්නේ ජල විදුලියෙන් ගිගාවොට් අවස් 18යි වගේ ප්‍රමාණ 18 18.5ක වගේ විදුලි ප්‍රමාණයක් ජනනය කරන්න පුළුවන් විදියට දෛනිකව වගේ ඇවරේජ් එකක් අපිට ජාපේ ජලාශ වලට ලැබුණා. දැන් ඒකේ වාසිය තමයි ගන්න. ඇත්තටම රටේ ජනතාවගේ වාසනාවක් ඒක ගල්ලංගුරු නවත්තලා ඒක ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ ගල්ලංගුරු නැවැත්වුවේ මේකට ඕක වාසිය ගන්න නෙවෙයි. පැහැදිලිවම ගල්ලංගුරු ඉවර වෙන්නේ නැහැ කියන එක රටේ ජනතාවට බොරුවක් මවාපාලා පෙන්නන්න. හැබැයි යම් විදියකින් මේ දවස් ටිකේ වැස්සේ නැත්තම් වෙන්නේ ඩීසල් පාවිච්චි කරලා විරලා අපේ ඉතුරු බලාගාර වලින් විදුලිය ජනනය කරන්න. එහෙම ජනනය කරන්න වුණා නම් ලොකු අධික මිලක් මේ රටේ ජනතාවට මේ පාඩුව දරා ගන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් රටේ ජනතාවගේ වාසනාවට මම හිතන්නේ ජල විදුලිය ලැබුණා. හැබැයි ඉතින් මේ වෙනකොට අපිට හිතන්න බෑ මේක ඉදිරියේදී ලැබෙයි කියලා වෙලා. දැන් අපි දන්නවා අපිට තියෙනවා ජල විදුලි බලාගාර ආශ්‍රිතව අපේ මිනි හයිඩ්‍රෝ කුඩා විදුලි බලාගාරත් එකතුව මෙගාවොට් 1800ක 1400යි ලොකු විදුලි බලාගාර, කුඩා විදුලි බලාගාර 400, 1800ක වගේ කැප් ධාරිතාවයකින් විදුලි ජනනය කරන්න පුළුවන්. හැබැයි තව 1000ක් විතර වගේ අඩුයි. ඉතින් ඒ 1000 අපිට ජනනය කරන්න වෙන්නේ ඔන්න ඔය කියන ගල්ලංගුරු සහ අනිකුත් අපේ තාප විදුලි බලාගාර ආශ්‍රිතව. ඉතින් පැහැදිලිවම අපි දන්නවා ඉදිරියේදී ওই ජලය හිඟ වෙනවා, සීමා වෙනවා ජලය ආශ්‍රිතෙන් ජලය ආශ්‍රිතව විදුලිය ජනනය කිරීම ප්‍රමාණය. එතකොට පැහැදිලිවම ගල්ලංගුරු ටික තියෙන්න ඕන. මේ වෙලාවේ කලමනාකරණේ වෙයි. ඒක රටේ ජනතාවගේ වාසනාව මත. දැන් ඒ අවදානම පහව ගියා. ජනවාරි පළවෙනිදා වෙනකොට ඒ අවදානම පහව ගියා. අපට ජල විශේෂයෙන් නොසිතූ ලෙස අපට හොඳ වර්ෂාපතනයක් ලැබුණා. ඒ අනුව ජල විදුලියෙන් අපි දැන් උපරිම වශයෙන් විදුලි ජනනය කරනවා. මේ වෙනකොට ජල විදුලියෙන් අපි 155ක් ඇත්තන 26 වෙනිදා 155කුත් ජනනය කරලා තියෙනවා. ඊට පස්සේ ජල විදුලිය ඇතුළු අනෙකුත් සූර්ය සුලම් බලාගාර. හැබැයි මේ වෙනකොට විශේෂයෙන් මේ දිනවල සූර්ය සහ සුලම් බලාගාරවල ජනනය විදුලි ජනනය හරිම අවම මට්ටමක තියෙන්නේ වැසිසත් කාලය නිසා. නමුත් වැඩිපුර ජල විදුලියෙන් 155ක් අපි නිපදවලා තියෙනවා. 145ක් තාප විදුලි බලාගාර ආශ්‍රිතව තමයි අපි නිපදවලා තියෙන්නේ.